සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාල මහනුවරට වැඩමවාගෙන ගිහිල්ලා උන්වහන්සේලා මේ රත්න සූත්‍රය දේශනා කරවා ගැනීම නිසා මේ තුන් බේ නැති වෙලා මහා සැනසෙල්ලා උදාර කරගන්නට පුළුවන්කම ලැබුණා. ඒ වගේ දෙයෙන් උතුම් අහලා දෙනවා මහා කාංසක මහරහතන් වහන්සේ අවස්ථාවකදී රෝගී වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ බොජ්ජංග පිළිද දේශනා කළා. උන්වහන්සේට ක්ෂණික සුවය ලැබුණා. මහා මොගලන් මහරහතන් වහන්සේ රෝගී තත්ත්වයට පත් වෙච්ච අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මහා මොග්ගල්ලාන බොජ්ජංගේ දේශනා කිරීම තුළින් උන්වහන්සේට ක්ෂණිකව නිරෝග සුවය ලැබුණා. එපමණක් නෙවෙයි පින්වතුනි, අවස්ථාවකදී අපේ මහා කාරුණික වූ ලෝතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ රෝගී තත්ත්වයට පත් වෙච්ච අවස්ථාවේදී චුල්ල කියන මහා රහතන් වහන්සේ ඒ පිරිත් දේශනා කිරීම නිසා මේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් ඒ උතුම් වූ නිරෝග සම්පන්නිය ළඟා කරගන්නට අවස්ථාව සැලසුණා. ඉතින් මෙන්න මේ ආකාරයට පින්වතුනි, ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ ඒ ආකාරයට ඒ උතුම් වූ ලෝතර සම්මා සම්බුදුජාණන් වහන්සේගේ ත්‍රි සංධර්මය ඒ සම්දිට්ඨික ගුණය පිළිබඳව ඒ ආකාරයට ඒ සම්දිට්ඨික ගුණය පිළිබඳව පරියාප්ත ධර්මයේ සාන්දෘෂ්ටික ගුණය ඒ සූත්‍රවලින් පැහැදිලි වෙනවා. ඊළඟට ඒ ප්‍රතිපත්ති ධර්මයේ සාන්දෘෂ්ටික ඵල වශයෙන් සඳහන් වෙනවා. දාන සීල භාවනා ආදී වශයෙන් මේ පින්කම් කරන අයට සාන්දෘෂ්ටික වශයෙන් ප්‍රතිඵල ලැබෙන ආකාරයේ පිළිබඳව විස්තර වෙනවා. කියන්නේ දන් දෙන පින්වතුන්ට ඒ දන් දෙම නිසා මෙලෝ වශයෙන් ලැබෙන ආනිසංස පිළිබඳව බුදුරජාණන් වහන්සේ සීහ කියන සෙනවියාට දේශනා කරලා තියෙනවා. ඒ දන් දීම නිසා ලැබෙන ආනිසංස වශයෙන් බොහෝ දෙනාට ප්‍රේමීම සත්පුරුෂයන්ගේ ආදී ආශ්‍රය ලැබීම, එවැන්ගේම කීර්තිය පැතිරී යාම, නිර්භය සමාජයට පිවිසීම ආදී වශයෙන් සඳහන් වෙනවා. එවැන්ගේ මේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කිරීමේ ආනිසංස වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙලොව වශයෙන් ආනිසංස ලැබෙන ආකාරය මහා කරුණාවෙන් දේශනා කළ තියෙනවා. ඉතින් මේ ආදී වශයෙන් මේ සම්දිට්ඨික ගුණය පිළිබඳව කරුණු විස්තර වෙනවා. අකාලික ගුණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරලා තියෙනවා. මරණ නොයවා එනේදාම විපාක දෙන නිසා අපාදිකයි කියන සෝවාන් ආදී මඟඵල වලට සෝවාන් මාර්ගයට පත් වුණාම ක්ෂණිකවම ඒ සෝවාන් ඵලයට පත් වෙනවා. සකදාගාමී මාර්ගයට පත් වුණා නම් සකදාගාමී ඵලයට පත් වෙනවා. ඉතින් මේ ආදී වශයෙන් ඒ සෝවාන් ආදී මාර්ග ඵල වලට ක්ෂණික පත් වෙන නිසා කල්ණයවා එනේදාම විපාක දෙන නිසා අකාලික ගුණයෙන් ධර්මයෙහි සඳහන් වෙනවා. ඉතින් පින්වතුනි, ඒ කාරණා ඒ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ අපේ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තතහම් ගුණ අතර ඒ ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික කියන මේ ගුණයන් පිළිබඳව කාල වේලාවේ හැටියට මේ කරුණු මතක් කරලා දෙන්න තියෙන්නේ. මම හිතන්නේ කාලය මීට වඩා ඒ ධර්ම දේශනාව සඳහා අපට යොදා ගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙමනම් මීට වඩා ධර්ම දේශනාව දීර්ඝ කිරීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතෙක් වේලා ඔබ සෑම දෙනාම ඉතාමමින් ධර්ම ශ්‍රවණය කරන්න තියෙනවා. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ජනිත කරගත්තා වූ මහානුභාව සම්පන්න කුඳ ශක්තිය ඔබාම හැම දෙනාටම නමින් නැසී මේ පරලෝකයේ සියලු ඥාතීන්ට අමා මහ නිවන් සුවය පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා